පාරදිගෙ කතාවට ආදරය කරන ඔයාව ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද කතා කරන්න සූදානම් වෙන්නේ කතාව විකාශනය නොවිච්ච හේතුව වගේම ඉදිරියේදී විකාශනය වෙන්න තියෙන කොටසක් ගැන ඔයාට ඉඟියක් ලබා දෙන්න. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න සූදානම්. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයා දන්නවා ඒ තමයි පාරදිගේ කතාවේ සුපුරුදු වෙලාවට අද විකාශනය වුණේ නැහැ. TV එකේ වගේම YouTube එකෙත් අපිට ඒ නිසාම දකින්න ලැබුණ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට එඩිටින් කටයුත්තක් නිසා තමයි පරිදිගේ කතාව විකාශනය වෙන්නේ නැතුව ඇත්තේ. හැබැයි ඉදිරි කොටසක අපිට දකින්න පුළුවන් වෙනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි අවසානයේ සර්නි රේල් පරිදිගේ දුවගෙන එනවා. ඒ වගේම රෙක්සිට වහන් වෙලා රෙහන් එනවා. ඒ කියන්නේ සර්නි හොයාගෙන. ඉතින් කොහොම හරි අපිට මුලින්ම රෙක්සිව තමයි දකින්න ලැබෙන්නේ. ඊගවට තමයි රෙහන්ව දකින්න ලැබෙන්නේ. රෙහන් රැවුල කපලා අර සරණි කාලෙකට කලින් කිව්වනේ කුචු කුචු ගාල රැවුල කපමු කියලා. ඉතින් ඒක රෙහන් කවදාවත් කැමති වුණේ නැහැ. හැබැයි ඉතින් සරණි බන්ටි වෙලා රෙහන් ළඟට එනකොට එයාගේ ඇත්ත ජීවිතේ ඒකනේ. ඒ වගේම තමයි රෙහනොත් සරණි කැමති විදියට සරණිගේ ඉස්සරහට එන්නේ. සරණි කරපු කැපකිරීම වලට ස්තුති කිරීමක් විදියට වෙන්න පුළුවන්.